ජේසු පිහිටයි. කිතුනු චින්තකයන්ගේ කාර්යභාරය සහ දායකත්වය පිළිබඳව ගවේෂණය කරන මෙම සාකච්ඡා මාලාවේ අපි තවත් සාකච්ඡාවකට පිවිසෙනවා. අද අපි අවධානය දීමට යන්නේ කිතුනු ඉතිහාසයේ ඉතාම වැදගත් චින්තකයෙක් වන අන්තියෝකියේ ඉග්නාෂස්තුමා, Saint Ignatius of Antioch කියන ඒ මහා දැවැන්ත චරිතය පිළිබඳව. දැන් මේ අන්තියෝකිය කියන නගරය පිහිටා තියෙන්නේ සිරියාව කියන රටේ. වර්තමානයේත් සිරියාව තුල තමයි අන්තියෝකිය තියෙන්නේ. ඒ වගේම තව ඉතා ප්‍රසිද්ධ නගරයක් තිබුණා සිරියාවේ පැරණි කාලයේ මෙන්ම අද පවා ඩැමස්කස් කියන නගරය, ඩැමස්කසය. අපි දන්නවා අර පාවුලතුමාට පවා උත්තානු ක්‍රිසුන් වහන්සේව හමු වෙන්නේ දමස්කසයට යන ගමනේදී. දැන් මෙහිදී අපි තව ඓතිහාසික කාරණයක් හඳුනාගත යුතුයි. ඒ තමයි ඔය පැරණි මැද පෙරදිග බොහෝ ප්‍රදේශ පළවන, දෙවන, තුන්වන, හතරවන සතවර්ෂවල මූලික වශයෙන් කිතුනු ප්‍රජාවන් ජීවත් වුණු ප්‍රදේශ. දැන් උදාහරණයක් අපි ගත්තොතින් ඊජිප්තුව කියන රට. ඊජිප්තුව කියන රටේ විශාල කිතුනු ප්‍රජාවන් ප්‍රමාණයක් ජීවත් වුණා. නමුත් අද අපි දන්නවා ඊජිප්තුව කිව්වම අපේ ඔළුවට එන්නේ කිතුනු දහම නෙවෙයි, මූලික වශයෙන් ඉස්ලාම් දහම. මොකද බහුතරයක් අද ඊජිප්තුවේ ජීවත් වෙන්නේ මුස්ලිම් භක්තිකයන්. ඒ වගේම සිරියාව කියන රට. අදටත් සිරියාවේ කිතුනුව ඉන්නවා සුළුතරයක් වශයෙන්. නමුත් මුල් කාලවල මේ ප්‍රදේශ මූලික වශයෙන් කිතුනු ප්‍රජාවන් ජීවත් වුණු ප්‍රදේශ. ඒ වගේම සුළු ආසියාව, ඉතා වැදගත් සුළු ආසියාව කියන ප්‍රදේශය. එය තියෙන්නේ අර ග්‍රීක දූපත් වලින් ගොඩබිමට ගමන් කරාම. වර්තමානයේ සුළු ආසියාව කියලා අපි කියන්නේ තුර්කිය කියන රට, නැගෙනහිර තුර්කිය. නමුත් මුල් කාලයේදී මේ තුර්කිය කියන අද හඳුන්වන ප්‍රදේශ මූලික වශයෙන් කිතුනු ප්‍රජාවන් ඉදියේ. දැන් උදාහරණයක් ගත්තොතින් එපීසිය කියන නගරය, ෆිලඩෙල්පියාව, ස්මර්ණාව, වැනි, ඒ වගේම මැග්නීසියාව වැනි ප්‍රධාන නගර පිහිටා තියෙන්නේ වර්තමානයේදී තුර්කිය කියන රට තුල. නමුත් ඒවා මුල් කාලයේදී කිතුනුවන් බහුල වශයෙන් ජීවත් වුණු ප්‍රදේශ. ඊට පස්සේ පැරණි බැබිලෝනියාව, පැරණි පර්ෂියාව, ඒ වගේම පැරණි ඉතියෝපියාව වැනි ප්‍රදේශවල පවා බහුතරය උනේ කිතුනු ප්‍රජාවන් තමයි ජීවත් උනේ. යම් යම් ඓතිහාසික හේතු නිසා පසු කාලවලදී ඒ යථාර්ථය වෙනස් වෙලා කිතුනුවන් සුළුතරයක් බවට මේ ප්‍රදේශවලදී පත් වුණා. එතකොට මේ ඉග්නාෂියස්තුමා සිරියාවේ අන්තියෝක් කියන ප්‍රදේශයෙන් තමයි පැමිණෙන්නේ. ඇත්තට අපි එතුමාගේ පෞද්ගලික විස්තර බොහෝ දේවල් දන්නේ නැහැ. එතුමා ගැන අපි මූලික වශයෙන් දැනගන්නේ එතුමා ලිපි හතක් ලිව්වා. හසුන් හතක් ලියලා තියෙනවා. ඒ ලිව්වෙත් එතුමා ඇත්තටම අන්තියෝකියේ කියන ඒ ප්‍රදේශයේ දෙවන රදගුරුතුමා බවට පත් වුණා. එහි පළමුවන, ඒ කියන්නේ අන්තියෝකිය කිතුනු දහම වැළඳගත්තායින් පස්සේ, ඒ සිරියානු ප්‍රදේශයේ කිතුනු වුණායින් පස්සේ එහි මුල්ම රදගුරුතුමා වශයෙන් කටයුතු කරන්නේ එවෝදියස් කියන පුද්ගලයා. ඊට පස්සේ මේ එවෝදියස් කියන රදගුරුතුමාගේ අභාවයෙන් පස්සේ එහි දෙවන රදගුරුතුමා බවට පත් වෙන්නේ ඉග්නාෂියස්තුමා. එතුමා ඇත්තටම ඉතාම නිර්භීත පුද්ගලයෙක්, ඉතාම ධෛර්යවන්ත පුද්ගලයෙක්, ඒ වගේම ඉතාම දක්ෂ ලේඛකයෙක් සහ දක්ෂ චින්තකයෙක්. එතර එතුමා කිතුනුවෙක් වීම නිසා, ඒ වගේම ප්‍රධානියෙක්, නායකයෙක් වීම නිසා, දැන් එවකට තව අපි ඓතිහාසික කාරණයක් තේරුම් ගත යුතුයි. සිරියාව කියන ඒ ප්‍රදේශය අයිති වෙලා තිබුණේ රෝම අධිරාජ්‍යයට. රෝම අධිරාජ්‍යයේ කොටසක් තමයි. එතකොට එහි ක්‍රියාත්මක වුණේ රෝම නීතිය.
සහ රෝම අධිරාජ්‍යයාගේ අනසක තමයි පැතුරුනේ. ඒතර අපි දන්නවා මුල් කාලේ ඉඳලා රෝම අධිරාජ්‍යය තුල කිතුනුවන්ට විරුද්ධව පීඩනයක් තිබුණා. අත්තට අපි සභා ඉතිහාසය තුල පීඩා පීඩන යුගයන් 10ක් ගැන කතා කරනවා. ඒක සාමාන්‍ය දැනුමක් කිතුනුවන් අතර. එතකොට මේ රෝම අධිරාජ්‍ය තුල පිහිටි ප්‍රදේශයක් වන සිරියාව තුල පවා මේ පීඩනය පැතිරෙමින් තිබුණා. ඒ නිසා ඔවුන් ඉග්නාෂියස් තුමාව අල්ලගෙන තීරණය කරා එහිදී එතුමාව මරලා දාන්න නෙවෙයි රෝමයට යවලා රෝමය තුල එතුමාව අර සතුන්ට වන සතුන්ට සිංහයෝ නේද කොටි වගේ බොහොම දරුණු සතුන්ට ඔවුන්ව ආහාරයට දුන්නා. එතකොට එතුමාව යවනවා අන්තියෝකියේ සිට නැවක දාලා රෝමය දක්වා. ඒක විශාල ගම සැහෙන කාලයක් යන ගමනක්. එතන මේ ගමනේ තුලදී එතුමා ලිපි 7ක් ලියනවා විවිධ සභාවන් වලට. ඇත්තට මේ යන නැව විවිධ තැන්වල නැවතුවාම විවිධ වරායන් වල. මොකද එතුමා බොහොම ප්‍රසිද්ධ පුද්ගලයෙක් නේ රදගුරුවරයෙක්. ඒ වගේම දක්ෂ කතිකයෙක් ලේඛකයෙක් නිසා ඒ නවත්තගෙන ඉන්නකොට ඒ ප්‍රදේශයේ ඉන්නව නම් සමහරක් හිතුණු එතුමාව බොහොම රහසිගත විදිහට බලන්න පවා ඇවිල්ලා තියෙනවා. ඒතර තමයි මේ ලිපි ලියලා තියෙන්නේ. ඒ වගේම එතුමාව මේ නැවේ ගෙනියනකොට ඒ ඉඳපු සොල්දාදුව පවා එතුමා එක්ක බොහොම මිත්‍රශීලී වෙලා තියෙනවා. ඒ නිසා එතුමා දේශ බොහොම සානුකම්පිතව බලලා තියෙනවා සහ එතුමාගේ මහලු වයස සැලකුවාම ඔවුන්ට තේරලා තියෙනවා මෙතුමා පැනලා යන්න කිසි උනන්දුවක් දක්වන්නේ නැහැ. එතුමාට ඇත්තටම ඕන වුණේ ඉතා උනන්දුවෙන් ඕන වුණේ තම ජීවිතය ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් දෙන්න ප්‍රාණ පරිත්‍යාගවරයෙක් වීම තමයි එතුමාගේ ඒකායන පරමාර්ථය වුණේ. ඒ නිසා එතුමාට ඕන වුණා මේ ක්‍රියාවලිය ඉක්මන් කරගන්න. පරක්කු වෙන එක දැන් මේ තාම මේ නැව යනවා පරක්කු වෙනවා නේද විවිධ වරායන් වල නවත්තනවා ඒක එතුමා සැලකුවේ හරි කරදරයක් වශයෙන්. අර එතුමාගේ පරමාර්ථය අභිප්‍රාය ඉටු කර ගැනීම ඉක්මන් වෙනවා එනුවට දැන් මේක පරක්කු වෙනවා. ඒකෙන්ම තේරෙනවා එතුමා කොතරම් නිර්භීත පුද්ගලයෙක්ද කියලා. ඒ වගේම එතුමා විශේෂයෙන්ම ලියනවා රෝමේ ඉඳපු කිතුනුවන්ට. දැන් එතුමාව ගෙනියන්නේ රෝමෙටනේ. රෝමේ ඉඳපු කිතුනුවන්ට ලියලා ආයාචනා කරනවා කිසි හේතුවක් නිසා මාව බේරගන්න උත්සාහ කරන්න එපා කියලා. මොකද රෝමේ ඉඳපු කිතුණු උත්සාහ කරනවා යම් යම් හිතවත්කම් මගින් යම් යම් ආකාරයේ දේශපාලන බලපෑම් මගින් පුළුවන් ද කියලා මෙතුමාගේ ජීවිතය බේරගන්න. මොකද ඉතා වටින පුද්ගලයෙක් නිසා. ඒතර ඉග්නේෂස් තුමා ඔවුන්ට ලියලා ආයාචනා කරනවා කරුණා කරලා කිසි හේතුවක් නිසා මාව බේරගන්න හෝ මගේ ජීවිතය බේරලා දෙන්න උත්සාහ කරන්න එපා. කිසි ප්‍රයත්නයක් දරන්න එපා. මම කැමතිම දේ තමයි මගේ ජීවිතය ක්‍රිසුන් වහන්සේට දෙන එක. ඒ තුලින් මට පුළුවන් එතුමා කියනවා ක්‍රිසුන් වහන්සේ එක්ක සම්බන්ධ වෙන්න, ඒකාබද්ධ වෙන්න, උන්වහන්සේ ඉන්න තැනට යන්න මට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේක පරක්කු කරන්න එපා. මේකට බාධා කරන්න එපා කියලා එතුමා ආයාචනා කරනවා. ඒ වගේම එතුමා ලියපු මේ ලිපි වලින් විශේෂයෙන් මේ පීසිය කියන සභාවට සුළු ආසියාවේ තිබුණු මග්නේසියාව කියන තැන තිබුණු සභාවට, ඊට පස්සේ ෆිලඩෙල්ෆියාව කියන සභාවට, ඊට පස්සේ ස්මරණාව කියන සභාවට, මේ විවිධ සභාවන් වලට ඒ ප්‍රජාවන් වලට ලියපු ලිපි ග්‍රීක භාෂාවෙන් එතුමා ලියන්නේ. අපට ඒ ලිපි 7ම හමු වෙලා තියෙනවා. ඇත්තට මුල් කාලේ කිතුනුවන් අතර ඒ ලිපි ඉතාම අර ශුද්ධෝ ලිපි වශයෙන් ග්‍රන්ථ වශයෙන් සැලකුවා. සමහර කිතුණු සභාවන් ඇත්තට විශේෂයෙන්ම සිරියාවේ කිතුණු සභාව මේ එතුමාගේ සමහර ලිපි ඔවුන්ගේ ශුද්ධ ලියවිල්ලේ විශේෂයෙන්ම නව ගිවිසුමේ කොටස් වශයෙන් පවා සැලකුවා. දැන් අදටත් ඉන්නවා සමහර දේවධර්ම ශාස්ත්‍රඥයන් ඔවුන්ගේ මතය තමයි මේ ලිපි 7 නව ගිවිසුමට පවා ඇතුළත් වෙන්න සුදුසුයි කියලා හිතන. ඒ කියන්නේ නවගිවිසුමේ කොටසක් වශ බවටත් කොටසක් බවටත් නවගිවිසුමේ අපි දන්නවා අපි තියෙනවා ග්‍රන්ථ 27ක්. එතන මේ ග්‍රන්ථ 27ට මේ 7ත් ඇතුල් කරන්න තිබුණා. ඇතුල් වුණා නම් නවගිවිසුමේ පොත් තියෙනවා සේරම 34ක් වෙනවානේ. එහෙම වෙන්න පවා ඒවත් සුදුසුයි කියලා හිතන
දේවධර්ම ශාස්ත්‍රඥයන් ඒ වගේම සභා ඉතිහාසඥයන් ලෝකයේ ඉන්නවා. එයින් කියන්නේ යන්නේ ඒවල ගැඹුරු අදහස් තියෙනවා. දේවධර්මයේ පිළිබඳව ක්‍රිසුන් වහන්සේ පිළිබඳව යනාදී වශයෙන්. එතකොට ඉග්නාෂියස්තුමා ඉතාම තීරණාත්මක සහ බලපෑමක් කර පුද්ගලෙයි. සභා ඉතිහාසයේ විකාශනය සම්බන්ධයෙන්. දැන් අපි උදාහරණයක් දුන්නොත් අපි දන්නවා සුප්‍රකට ජේසු නිකාය ආරම්භ කරේ ඉග්නාෂියස් හි ලොයලාතුමා. දැන් එතුමා පවා මේ ඉග්නේෂස් කියන නම අරගෙන තියෙන්නේ. ඉග්නාෂියස් කියන නම අරගෙන තියෙන්නේ අපි ස්පාඤ්ඤ භාෂාවෙන් කියන ඉනිගෝ කියලා කියනවා. අරගෙන තියෙන්නේ මේ අන්තියෝකයේ ඉග්නාෂියස්තුමාගෙන්. මොකද ලොයලා හි ඉග්නාෂියස්තුමා අන්තියෝකයේ ඉග්නාෂියස්තුමාව ඉතාම ගැඹුරින් අගය කරා කියලා අපි ඉතිහාසය තුළ දන්න දෙයක්. දෙයකින් පෙන්නනවා ඒකෙන් පෙන්නුම් කරන්නේ එතුමාගේ බලපෑම, එතුමාගේ ඒ ගැඹුරු සාක්ෂි දැරීම, එතුමාගේ ඒ කිතුනුවෙක් වශයෙන් එතුමා දීපු ඒ පරමාදර්ශී උදාහරණය තමයි එයින් පිළිබිඹු වෙන්නේ. දැන් ඒ ලේඛන හතේ එන මූලික දේවධාර්මික අදහස් අතර ප්‍රධාන අදහස් කීපයක් අපිට ඉතා වැදගත් නූතනයටත්. එක දෙයක් තමයි ඉග්නාෂියස්තුමාගේ ලේඛනවල කේන්ද්‍රය ක්‍රිසුන් වහන්සේ. ඉතාම කිස්තු කේන්ද්‍රීය ලිපි හතක් තමයි මේවා. එතුමා අවධාරණය කරනවා ක්‍රිසුන් වහන්සේ අප තුළ ඉන්න, අපි එකිනෙකා තුළ ඉන්නවා, ඒ වගේම අපිත් ඒකත්වයක් වශයෙන් එක ප්‍රජාවක් වශයෙන් උන්වහන්සේ තුලත් ඉන්නවා. ක්‍රිසුන් වහන්සේ අපි තුළ ඉන්න කැත්ත, ඒ වගේම අපිත් ඒකත්වයක් වශයෙන් උන්වහන්සේ තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ක්‍රිසුන් වහන්සේත් අපිත් වෙන් කරන්න බෑ. එක යථාර්ථයක් වශයෙන් අපි ඉන්නවා. විශේෂයෙන්ම අන්තියෝකයේ ඉග්නාෂියස්තුමා අවධාරණය කරනවා මාංශ ගතවීමේ අභිරහස. මේ ඉතාම වැදගත් එතුමට. මෙය ඇත්තට ක්‍රිසුන් වහන්සේ ඇත්තටම අප අතරට පුද්ගලයෙක් වශයෙන් මනුෂ්‍යයෙක් වශයෙන් පැමිණියා. එය නිකං හුදු බාහිරව සිදුවුණු දෙයක් නෙවෙයි. නිකං උන්වහන්සේ ඇවිල්ලා නිකං මනුෂ්‍යයෙක් වශයෙන් පෙන්නුම් කරපු දෙයක් නෙවෙයි. මාංශ ගතවීමේ අභිරහස කියන්නේ ඇත්තටම ඓතිහාසික සිද්ධියක්. ඒ නිසා අපි මානව ඉතිහාසය, ඒ කියන්නේ මානව ඉතිහාසයේ අපගේ ක්‍රියාකාරකම් ගැඹීර ලෙස ගත යුතුයි. දෙවියන් වහන්සේත් අපෙන් කෙනෙක් වුණා. මේ ඇත්තටම ගැඹුරු අභිරහසක්. අභිරහසක් කියන්නේ තේරුම් ගන්න බැරි දෙයක් නෙවෙයි, රහසිගත දෙයක් නෙවෙයි, සැඟවුණු දෙයක් නෙවෙයි, අන්ධකාරයේ තියෙන දෙයක් නෙවෙයි, අඛණ්ඩව තේරුම් ගත යුතු දෙයක්. එනිසා තමයි අන්තියෝකයේ ඉග්නාෂියස්තුමා අවධාරණය කරන්නේ මේ සදාකාලෙටම ඉඳපු ක්‍රිසුන් වහන්සේ තමයි ඉපදුනේ. සදාකාලෙම්ම ඉඳපු. දැන් බලන්න මේ දෙක බැලූ බැල්මට පරස්පර විරෝධී දෙයක්. දැන් අභිරහසක තියෙන එක ලක්ෂණයක් තමයි බැලූ බැල්මට මේක හරි පරස්පර විරෝධී. කොහොමද මේ දෙකම එක සැරේ ඇත්ත වෙන්නේ? ඒක තමයි අභිරහසක් කියන්නේ. අභිරහසක් කියන්නේ අපගේ මනසට එක සැරේ දාගන්න පුළුවන් දෙයක් නෙවෙයි, අපගේ මනස පුළුල් කරන දෙයක්. අභිරහසක් අපි තේරුම් ගන්න උත්සාහ කරාම අපි බුද්ධිමය වශයෙන් දැවැන්ත වෙනවා, පුළුල් වෙනවා, පටු වෙනවා නෙවෙයි. දැන් අපි බැලුවොතින් අපේ මනසට ගැළපෙන දෙයක් දාගන්න සහ අපිතුම අපිට ඒක සම්පූර්ණයෙන්ම තර්කානුකූලව තේරෙනවා කියලා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. එතකොට වෙලා තියෙන්නේ මේ මහා දෙය, මේ මහා සත්‍යතාවය මගේ මනසට මම දාගන්න උත්සාහ කරලා තියෙනවා. මනසට අර නිකන් ෆිට් කරගන්න. එතකොට ඇත්තට මම බුද්ධිමය වශයෙන් වර්ධනය වෙලා නැහැ. එකම තැන තමයි. එකම තැන මම ඉන්නේ. එකම තැන මම කැරකෙන්නේ. අභිරහසකින් කරන්නේ මගේ මනස පුළුල් කිරීම, දැවැන්ත කිරීම, මගේ මනසේ සීමාවෙන්, එහෙම නැත්නම් මගේ මනසේ ඒ ක්ෂිතිජයෙන් මම ඔබට යෑමක් සිදු වෙනවා. ඒක තමයි එතුමා කරන්නේ. එතුමාගේ ලේඛනවලින් අපට නැවත හිතන්න හුරු කරනවා. මේ සදාකාලෙන් සදාකාලෙට සිටින
මේ සදාකාලික තැනන් වහන්සේ කොහොමද මරියතුමියගේ කුසින් ඉපදුනේ? මේක මහා බැලූ බැලමට නිකන් මේක වෙන්න පුළුවන්ද? ඒක තමයි ඒ ඒ ඒ අබිරහසේ ස්වරූපය. ඒ නිසාම තමයි අපි දැවැන්ත පුද්ගලයන් බවට පත් වෙන්නේ සහ අපගේ මනසේ පටු සීමාවන් වලින් ඔබට යන්න උත්සාහ කරන්නේ ඒ නිසායි. ඒ නිසාම එතුමා ඒ මාංශගත වීම පිළිබඳ ඒ මහා අවබෝධයත් සමග අවධාරණය කරන දෙයක් තමයි දිවසප්සාද වහන්සේ තුල එහෙනම් ක්‍රිසුන් වහන්සේ සැබවින්ම වැඩවාසය කරනවා. එය හුදු සංකේතයක් වෙන්න බෑ. මොකද උන්වහන්සේ අප සමග නම් ඇත්තටම ජීවමානව උන්වහන්සේ අපෙන් කෙනෙක් වුණා නම් අප අතරට පැමිණියා නම් එය ලොකු දෙයක්. එතර එතුමා කියනවා විශේෂයෙන්ම දිවසප්සාද වහන්සේ කියන්නේ සදාකාලිත්වයේ ඖෂධය කියලා. The medicine of immortality. සදාකාල ජීවනයේ බෙහෙත ඖෂධය. එතර අපගේ ජීවිත වලට ගැඹුරු පරමාර්ථයක් අර්ථයක් අනාගතයක් දෙන දෙයක් තමයි උන්වහන්සේගේ ශරීරය. අපි දිවසප්සාද වහන්සේ වශයෙන් එය ලබා ගන්නකොට අපි අර පරණ පුද්ගලයා නෙවෙයි. ඉස්සර ඉඳපු පුද්ගලයා නෙවෙයි. අපි ඇත්තටම ක්‍රිසුන් වහන්සේට ටිකක් ලං වෙලා. උන්වහන්සේට ටිකක් සමීප වෙලා. එතර මේ අන්තියෝකියේ ඉග්නාෂියස්තුමාගේ දේවධර්මයට විශාල වශයෙන් බලපාලා තියෙනවා පාවුලුතුමාගේ ලිපි. එවගේම ජොහාන්තුමාගේ දේවධර්ම ශාස්ත්‍ර ජුවාම් සුවිශේෂයේ සහ ජොහාන්තුමාගේ ලිපිවල එන ඒ දැක්ම. පාවුලුතුමාගේ ලිපි ඇත්තට ජොහාන්තුමාගේ දේවධර්මයෙන් පෝෂණය වෙලා තමයි එතුමා අර්ථකථනය කරන්නේ. එනිසා තමයි එතුමාගේ දේවධාර්මික සංකල්ප ඉතාම නිවැරදි. ඉතාම අපි කියන්නේ ගැඹුරුයි. ඒ වගේම නව ගිවිසුමේ හරයත් එක්ක යන්නේ. ඒ වගේම එතුමා කතෝලික දැක්ම කතෝලික දර්ශනය ශක්තිමත් වෙන්න ලොකු පදනමක් දැම්මා. විශේෂයෙන්ම කතෝලික සම්ප්‍රදායේ තියෙන ඒ සියලුම අව්‍යාජ ඉගැන්වීම් වලට ගැඹුරු පදනමක් දාලා තියෙනවා. දැන් ඔය කතෝලික කියන වචනය පවා ගැඹුරු ලෙස සහ පළවන වතාවට එතුමා භාවිතා කරලා තියෙනවා විශ්වීය කියන අර්ථයෙන්. එතර ක්‍රිසුන් වහන්සේ එක යථාර්ථයක් නම් උන්වහන්සේ අප තුල ජීවත් වෙනවා නම් හැම කෙනෙක් තුලම උන්වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් එහෙනම් අපි එක ප්‍රජාවක් වෙන්න ඕන. එහෙනම් අපිට බෙදිලා ඉන්න බෑ. බෙදිලා ඉන්නවා නම් ඒකම බොරුවක්. ඒකෙන්ම තේරෙනවා මේ කිතුණු දහමේ පදනම දුර්වල එකක් කියලා. එහෙනම් අපි කතෝලික විය යුතුයි. ඒකෙන් කියන්නේ අපි එක ප්‍රජාවක් වශයෙන් කටයුතු කරන්න ඕන. එක විශ්වීය ජන සමාජයක් වශයෙන් අපි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ කියන්නේ අපගේ සංස්කෘතික පසුබිම, අපි කතා කරන භාෂාව, අපගේ ජාතිය, එහෙම නැත්නම් කුලය, භූගෝලීය ප්‍රදේශය නේද, එහෙම නැත්නම් අපේ අත්දැකීම් වෙනස් වෙන්න පුළුවන්. මූලික වශයෙන් අපි අඳින ඇඳුම්, කන බොන විදිහ නේද, ලෝකේ දිහා බලන විදිහ වෙනස් වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් අපි එක ප්‍රජාවක් බවට පත් වෙන්න ඕන. තව විදිහට කියනවා නම් අපි කතෝලික වෙන්න ඕන. කතෝලික කියන්නේ විශ්වීය වශයෙන් සමගි සම්පන්න වෙන්න ඕන. එතන මේ කාරණාව එතුමා ඉතාම ප්‍රබල විදිහට අවධාරණය කරනවා. ඒ ඉතා වැදගත්. මොකද දැන් අපි මොන ජාතියකට රටකට සංස්කෘතියකට අයිති වුණත් කිතුණුකම සම්බන්ධයේදී කිතුණුවන් වශයෙන් අපි අතර ඒ සමගිය සමාදානය තියෙන්න ඕන. නැත්තම් මේ විශ්වීය දහමක් වෙන්නේ නැහැ. ඒ විතරන්නේ ක්‍රිසුන් වහන්සේගේ පරමාර්ථයටත් එරෙහිව අපි යනවා. ඒ නිසා තමයි දැන් කතෝලික සම්ප්‍රදාය පවා මුල ඉඳලා අර ජාතියකට පමණක් සීමා වුණු කතෝලික සභාවන් ධෛර්යමත් කරලා නැත්තේ ඒකයි. ඒ කියන්නේ විවිධ රටවල් කතෝලික සභාවන් තිබුණාට අවසානයේදී අපි හැමෝම එක ප්‍රජාවක් වශයෙන් ජාත්‍යන්තර වශයෙන් හමු වෙනවා.
එවගේම අපි විශ්වීය සභාවක් වශයෙන් කටයුතු කරනවා තීරණ ගන්නවා. ඒක ඉතාම හොඳ දෙයක්. ඒතර ඒ දැක්මට අන්තියෝකේ ඉග්නාෂියස්තුමා විශාල දායකත්වයක් දීලා තියෙනවා. ඒ වගේම සභාවේ ප්‍රධානී නායකයන්ගේ වැදගත්කම. දැන් මෙතනදීත් අපි තේරුම් ගත යුතුයි කිතුනු නායකයෙක් කියලා කියන්නේ අර නිකන් ඒකාධිපති කෙනෙක් වගේ කෙනෙක් නෙවෙයි. ලෝකේ නායකත්වය නෙවෙයි. දැන් ඔය බොහෝ අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඔය කාරණාව. ඇත්තට කිතුනු නායකයෙක් කියන්නේ සේවකයෙක්. ක්‍රිසුන් වහන්සේ අපි දන්නවා නායකත්වයේ අර්ථකථනය කරන්නේ ඔබ අතරෙන්නේ ප්‍රධානියා වෙන්න කැමති නම්, ශ්‍රේෂ්ඨ වෙන්න කැමති නම් ඔබ හැමෝගෙම වහලෙක් බවට පත් වෙන්න ඕන. ක්‍රිසුන් වහන්සේ තමන් වහන්සේව උදාහරණයක් වශයෙන් පෙන්නනවා. සැබෑ නායකයෙක් කියන්නේ සේවකයෙක්. අනිත් අය වෙනුවෙන් වැය වෙන කෙනෙක්, දිය වෙන කෙනෙක්, ජීවිතය දානය කරන කෙනෙක් සහ අනිත් අය වෙනුවෙන් තමාගේ ජීවිතය දෙන කෙනෙක්. එතකොට අන්තියෝකේ ඉග්නාෂියස්තුමාට අනුව නායකත්වය යනු අර මේ ලෝක මට්ටමේ දෙයක් නෙවෙයි. ඇත්තට නායකයන් අවශ්‍යයි. නායකයන් අවශ්‍ය වෙන්නේ මේ ප්‍රජාව එකට තියා ගැනීමට. එතර එක පැත්තකින් නායකත්වයත්, එහෙම නැත්නම් අපි කියන ඒ දූරාවලියත්. ඒද අපි දන්නවා කතෝලික සභාව තුළ ඉන්නවා රදගුරුවරු ඉන්නවා, පූජකවරු ඉන්නවා, එවැනි ඒ දූරාවලිය නායකත්වය. ඒ වගේම ප්‍රජාවත්, එහෙම නැත්තම් මේ කණ්ඩායම්, කුඩා කිතුනු කණ්ඩායම්, එහෙම නැත්තම් ඒ ප්‍රජාව, මේ දෙක ඇත්තට සමතුලිතව තියාගත යුතු දෙයක්. නායකත්වයේ ඉන්නේ සේවය සඳහා, ප්‍රජාව නඩත්තු කිරීම සඳහා. එතර ප්‍රජාවේ, ඒ කිතුනු ප්‍රජාවේ මනා පැවැත්මට නායකයන් අවශ්‍යයි. යම් කිසි විදිහක මඟ පෙන්වීමක් අවශ්‍යයි. යම් කිසි විදිහක පරමාදර්ශී චරිත අවශ්‍යයි. නැත්තම් කිතුනු ප්‍රජාවකට ඔහේ යන්න බෑ. කාලයක් ගියාම මොකද වෙන්නේ? බෙදෙනවා. කැඩිලා බිඳිලා ගිහිල්ලා කොටස් වලට කැඩෙනවා. එතකොට දූරාවලියක් බාධාවක් නෙවෙයි ඇත්තටම ප්‍රජාවකගේ මනා පැවැත්ම සඳහා. ඒ වගේම ඔය දෙක එකින් එක අන්‍යෝන්‍ය වශයෙන් පෝෂණය ලබන්න පුළුවන්. මේ දෙකම, දූරාවලිය, ඒ නායකත්වය, අනිත් එක ඒ කිතුනු සාමාන්‍ය ජනතාවගේ අධ්‍යාත්මික වර්ධනය කියන මේ කාරණාවන් දෙක එකිනෙකට අවශ්‍ය සහ අන්‍යෝන්‍ය වශයෙන් පෝෂණය ලබන කාරණාවන් දෙකක්. එතන මෙවැනි මහා ගැඹුරු දැක්මක්, පෝෂණයක් අපට එතුමාගේ මේ ලේඛනවලින් ලබා ගන්න පුළුවන්. එතන එතුමා කරේ කිතුනු දහම ඒ සමාජය තුළ එතුමා මුහුණ දුන්නු ඒ අභියෝග තුළ සහ එතුමාගේ සමාජ ආර්ථික දේශපාලන පසුබිම තුළ නැවත අර්ථකථනය කරන එක, නැවත ශක්තිමත් කරන එක සහ කිතුනුවන් වශයෙන් අපි කොහොමද ජීවත් විය යුත්තේ කියන එක ඇත්තට එතුමා ආදර්ශමත්ව පෙන්නවා. දැන් ඒක හරි වැදගත්. එතුමා කොහොමද ආදර්ශය දුන්නේ? එතුමා ප්‍රාණ පරිත්‍යාගවරයෙක් වුණා. එතකොට අර අපි කියන්නේ නායකත්වය ආදර්ශයෙන් පෙන්නවා. එතුමාව බොහෝ විට දැනට තියෙන සාධකණුව ප්‍රාණ පරිත්‍යාගවරයට එසවුනේ ට්‍රාජන් කියන ඒ රෝම අධිරාජ්‍යයාගේ කාලයේදී. ට්‍රාජන් රෝම අධිරාජ්‍ය වශයෙන් සිටිය දල වශයෙන් 98 ක්‍රිස්තු වර්ෂ 98 117 වගේ කාලය තුළ. එතකොට ওই කාලය තුළ එතුමාගේ ප්‍රාණ පරිත්‍යාගවර භාවය සිදුවෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. බොහෝ විට දල වශයෙන් ක්‍රිස්තු වර්ෂ 108 දී පමණ. සහ ඒ මුල් කාලේ ඉඳලාම එතුමාට විශාල ගෞරවයක්, භක්තියක්, ඒ වගේම සුවිශාල වූ තැනක් කිතුනුවන් අතර, කිතුනු ප්‍රජාවන් අතර එතුමාට දීලා තියෙනවා. දැන් අදටත් කතෝලික සභාව පමණක් නෙමෙයි ග්‍රීක ඔර්තොඩොක්ස් සභාව, ඊට පස්සේ ඇංග්ලිකානු සභාව, ඊට පස්සේ අපි දන්නවා සිරියානු සභාව වැනි ඒ විවිධ සභාවන් පවා එතුමාව සාන්තුවරයෙක් වශයෙන් සලකනවා සහ එතුමාට ගරු බුහුමන් දෙනවා. ඒ කියන්නේ ඉග්නාෂියස් අන්තියෝකේ ඉග්නාෂියස්තුමාට ගරු නොකරන
ප්‍රධාන සභාවක් ලෝකයේ නැති තරම්. එතුමා එතරම්ම ආදර්ශමත් චරිතයක්, ඒ වගේම දැවැන්ත චින්තකයෙක්, දේවධර්ම ශාස්ත්‍රඥයෙක්. තර වර්තමානයේ ජීවත් වන අපට ගිහි පැවිදි හැමෝටම එතුමාගෙන් ලබාගත හැකි පරමාදර්ශය අතිමහත්. ඒ වගේම අපි අදිෂ්ඨාන කරගත යුතුයි ඒ ආකාරයෙන් සාක්ෂි දැරීමට. තමන්ගේ චින්තනයෙන් දැනුමෙන් පමණක් නොව ජීවිතාදර්ශයෙන් පවා ක්‍රිස්තුන් වහන්සේට සාක්ෂි දැරීම වැදගත්. එතකොට ඉග්නාෂියස් තුමාගේ, අන්තියෝකියස් ඉග්නාෂියස් තුමාගේ සමස්ත ජීවිතයම ක්‍රිස්තු කේන්ද්‍රීය ජීවිතයක් කියලා අපිට කිසිදු සැකයක් නැතිව සලකන්න පුළුවන්. එතුමාට උමනා වුණේ ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් තම ජීවිතය සම්පූර්ණයෙන්ම දානය කිරීමට, සම්පූර්ණයෙන්ම දිය කර හැරීමට සහ පරිත්‍යාග කිරීමට. ඒ නිසාම තමයි එතුමා දැවැන්ත ප්‍රාණ පරිත්‍යාගවරයෙක් බවට පත් වුණේ. එතකොට එතුමාගේ ජීවිතය කියවා ගැනීම, එතුමාගේ ජීවිතයෙන් මාර්ග උපදේශන ලබා ගැනීම, එතුමාව පරමාදර්ශී චරිතයක් වශයෙන් සැලකීම වර්තමානයේ ජීවත් වෙන කිතුණු අප හැම දෙනාටම ඉතාම වැදගත් කාරණාවක් වෙනවා. ජේසු පිහිටායේ